අපි මේ හැම කරුණක් ගැනම පුළුල් විදියට කල්පනා කරලා මේ වඩා සාධාරණ විසඳුමක් ලබා දෙන අතර මම ප්‍රධාන වශයෙන් මට තේරෙන ආකාරයට මේ පාලන මිලට භාණ්ඩ හාල් ටික සැපීම සඳහා රජයේ සතුව ආරක්ෂිත තොගයක් අනිවාර්යෙන් පවත්වාගෙන යන්න ඕනේ. මේ රටේ නැත්තම් වෙන රටකින් ගෙනල්ලා හරි ඒ තොගේ පවත්වාගෙන ගිහිල්ලා එතකොට තමයි ওই වැඩි ගන්නට විකුණන්න බැරි තත්ත්වේ නිර්මාණය වෙන්නේ. අර කෙටි කාලීන වශයෙන් යම් යම් පොඩි දුෂ්කරතාවයක් ඇති වෙන්න පුළුවන්. අර මම ඒ ගිය සැරේ මේ අර්බුදය ඇති වෙච්ච වෙලාවේ අර එක පාටම මිල එක රැයෙන් එහෙම කරපු නිසා දැන් අර කිව්වා වගේ සමහර මෝල් අය නැත්තට නැති වෙන්න පාඩුවක් වුණා කෙටි කාලීන වශයෙන්. එයාට මූණ දී ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. නමුත් පසුව ඒක නිවැරදි වෙලා රට හරි ගියා නේ. ඉතින් මේක දැන් අමාරු අවස්ථාවක්. ඉතින් අමාරු අවස්ථාව නිසා අපි සාධාරණ තීරණයක් ගමු. මං කෘෂිකර්ම ඇමැතිතුමාට දැනුම් දෙන්නම්. මොකද එතුමත් මේ සාකච්ඡාවේ හිටියා නම් ආසන්නම කරන්න පුළුවන් දෙයක් තමයි පුළුවන් නම් පුළුවන් තරම් වෙන වතුර දෙන එක. ඒකට කුඩි අතුර තියෙන බිත් එළියට එනවා. ඔව්. මොනේ අසන්නත් අනිත් පැත්තේ වතුර දෙන එක මේ පුළුවන් තරම් ඉක්මන් කරන්න. ඔව්. වතුර දෙන එක ඉක්මන් කරන්නක දැන් අද තීරණයක් වශයෙන් ඉක්මනින් වතුර නිකුත් කරන්න කොහෙන් වලට අනිත් එක අපි ඉල්ලා සිටීමක් කරන්න මේ සහල් තොග කොහේ හරි තියෙනවා නම් මේ පවතින පාලන මිලට නිකුත් කරන්න වැඩි මිලට නිකුත් කරලා කෙටි කාලීන වාසි ලබන්න එපා. මේක ඉස්සරහට කරන්න පුළුවන් බිස්නස් එකක් නෙමෙයි වෙන විදියට අපි මේ වැඩ පිළිවෙල හදනවා. breaking.lk